ලාල් කාන්ත කියන්නේ ඔය කියන තරම් එහෙම රැඩිකල් මිනිහෙක් නෙවෙයි. මම කියනවා ලාල් කාන්ත කියලා කියන්නේ මේ ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ විසින්, දක්ෂිණාංශික දේශපාලන පක්ෂ විසින් ජවිපේ ඇතුළට එවපු ඒජන්තෙක්. ලාල් කාන්ත මරු වගේ එකක් මම මේ කියන්නේ. එහෙම කිව්වහම අයිබල් අපි ඉන්නේ මේ පළවෙනි එපිසෝඩ් එක කරපු තැන ගුණයයගේ කාමරේ. අද 50 වෙනි එපිසෝඩ් එක මචං. මට පොඩි කතාවක් මතක් වුණා. මේ වඳුරෙක් ඉන්නවලු ගහක් උඩ. හරි. අර නිකන් පොඩි අපේ ගමේ භාෂාවෙන් කියනවනම් ගුලියක් තාලා. හරි. ඉන්නකොට වඳුර ගහට වෙලා ඉන්නකොට මචං මේ ෆුල් සොමියේ හිනාවක් දාගෙන ආතල්ෙගේ කටුස්සෙක් ආවලු. කටුස්සෙක් ඇවිල්ලා මොකද බා උඹ කවදාවත් නැති තරම් ආතල්ෙක කියන. මේ වඳුර වළු මට හම්බුණා මචං නියම බඩු ටිකක් කියලා කතා හිටපු ගුලි වලින් පංගුව කටුස්සටත් දුන්නලු මචං. කටුස්සා මේකෙන් භාගයක් කාලා දැන් ඉතින් දෙන්නත් එක්ක අත්තක් උඩ ඉතින් ඔය කාපු උන් දන්නවනේ වෙන දේවක කෑවා. හිනාවි දැන් ඉතින් ට්‍රැක පැනලා මවිත වෙලා ඉන්නකොට කටුස්සට මේ හෙන වතුර දිභාක් ආවලු. කටුස ගෝලු මචං මට ඉන්න බෑ මාරම වතුර දිභායි, මම පොඩ්ඩක් ගඟ පැත්තට ගිහින් ඉන්නම් වතුර ටිකක් බීලා කියලා මේ කටුස්ස ගියාලු මචං ගහෙන් බැහැලා ගඟ ගාවට. ගංගාවට ගිහිල්ලා දැන් කටුස්ස ගුඩු 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 ගාලා නිකන් වෙනද බොන් නැති වේගයකින් වතුර බොනවලු. කාපේ උන්දන්න උගුර කට වේලන ඕනි කෑපාම. හරිද? ඊට පස්සේ මේ ගුඩු ගුඩු ගාලා වතුර බීගෙන බීගෙන යන මේක දැක්කලු මචං කිඹුලේ. කිඹුලේ ඇහුවලු මේ මොකද බම් මේ ඔබ කවදාවත් නැතුව ගඟ හිඳෙන්න වතුර බොන්නේ කියලා. කටුස්ස ගෝරු මාර හැඩේවා වඳුර දුන්නා බඩු වගේක් ටොප් බඩු ෆුල් ආතල්. අරේ මේ කියන පාරේ බඩත් ඔන්න ගිහිල්ලා ඉල්ලගනින් ආන් උගා තව බඩු තියනවා කියලා. කිඹුලා ඉතින් කිව්ව සැනින් මචං අනේ යන්න ඕනේ කියලා දඩ බඩ ගහලා ගියලු කටුස්ස වතුර බොනවලු. දැන් වඳුර මචං අත්ත උඩ ඉඳගෙන දැන් ඉන්නවනේ මෙහෙම. හරිද? ඉන්නකොට මචං කිඹුලා එනවලු එහෙම මර මර ගන්න. හරි දැන් මල හිතාගෙන ඉන්නකො වෙනද යාර ගියේ කටුස්සනේ එන්නේ කිඹුලෙක් නේ. හරි වඳුර ආනවලු ඔයි කටුස්සෝ ඔහොම වතුර බොන්න එපායකෝ පැලිලා වැරෙයිදෝ කියලා. හරි මේක මං කීවේ මචං දේවල් සම්බන්ධව මිනිස්සුන්ට එක එක විදිවලට දකින්න පුළුවන්. තමන් ඉන්න මූඩ් එක අනුව, ගහලා ඉන්න දේවල් අනුව, තමන්ගේ දේශපාලන දර්ශනය අනුව එහෙම මචං එක එක කාට එක එක දේවල් එක එක විදිහට පේනවා. ඒතර මේ එපිසෝඩ් 50ක් තිස්සේ මේ ගුණයයගේ කාමරේ අපි කරේ අපිට පේනේවා අපි කීවා මචං. හරි. සමහර ඒවා උඹලා හිතපු එකම නෙවෙයි, අපි වෙන එකක් තමයි කීවේ. සමහර වෙලාවට මචං උඹලගේ හිත රිදෙනවා, සමහර වෙලාවට හරි සන්තෝෂයි තියෙනවා. මට ඕක නිකන් වෙන විදිහකින් කියන්න හිතුණා. මේ ලංකාවේ දේශපාලනේ මම මේ වෙලාවේ මගෙන් කවුරු හරි ඇහුවොත් මම කැමතිම දේශපාලන චරිතය කවුද කියලා ඇහුවොත් දෙන උත්තරේ නෙමෙයි මම මේ කියන්නේ. හරි. මේ වෙලාවේ ලංකාවේ දේශපාලනේ කැමතිම දේශපාලන චරිතයක් මට මේ වෙලාවේ නෑ මං හිතන්නේ. මේ සුවිශේෂීම කැරක්ටර් එක කවුද කියලා ඇහුවොත් ලංකාවේ මට අනුව බල කවුරුත් හිතන කෙනෙක් නෙමෙයි, මට අනුව ලංකාවේ මේ වෙලාවේ පොලිටිකල් අයිකන් එක ඒ තමයි ලාල් කාන්ත. දැන් බලපල්ලම් බලට මම මේ කියන එක විවිධ විදිවලට හිතෙන හැටි. දැන් ලාල් කාන්ත තමයි දැන් ජවිපෙට තියෙනවනේ ප්‍රශ්නයක් මචං. මම මේ ජවිපෙ කියලා කියන්නේ ලේසියට NPP තමයි ජවිපෙ කියමු. ජවිපෙට තියෙන ප්‍රශ්නයක් කොහොමද ජවිපේ මේ අර පල්ලිහ ග්‍රාස් රූට් ලෙවල් එකේ ඡන්දදායකයෝ අතරට ගෙනියන්නේ. ඒ කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වහම නිකන් අදහසක් තියෙනවනේ මචං. හරිම න්‍යායාත්මකයි, බොන්නේ නෑ, හරිම වෙල් ඩිසිප්ලින්ඩ් එහෙමනේ. එතකොට නිකන් ජවිපෙත් එක්ක වැඩ කරනවා නම් අරක්කු බොන්න බෑ, සිගරට් බොන්න බෑ වගේ එකක්. නමුත් ජවිපෙ හොඳටම දන්නවා, හෝ දන්නවද දන්නේ, ඒ ඒ ඒ ඒ ලේයර් එක නැතුව ඡන්දයක් දිනන්න බෑ. අර මියුසිකල් ෂෝ වලට ඇවිල්ලා මචං බජව් දාන, සින්දු කියන, හූ කියන, බස් එකේ ගමේ ඉඳලා ගල් බෝතල් අරන් ගහලා එහෙම එනෙවුන් මේ ඡන්දෙ දිනන්න ඕන වෙනවා.
එතකොට හැබැයි ඒ ඔඩියන්ස් එකට තිල්වින්වත් අනුරවත් විජිත හේරත්වත් හඳුන්නේත්වත් කතා කරන්නේ. ඒක හිතාමතා හෝ නොදැන හෝ කරන්නේ. එතකොට මේ ඔඩියන්ස් එකට කතා කරමින් ඉන්නේ ලාල්කාන්ත. එතකොට බැලූ බැල්මට මට පේනවා ලාල්කාන්ත කියන්නේ සාම්ප්‍රදායික ජවිපේ සමාජිකයෙකුට වඩා ටික වෙනස් රැඩිකල් විවෘත අදහස් කියන්න පුළුවන් මිනිස්සෙක් වගේ මට පේනවා. ඒ අර්ථයෙන් ගත්තාම මට ලාල්කාන්ත විශේෂයි. දැන් ලාල්කාන්ත විශේෂයි කියලා මම මෙහෙම කිව්වහම ලාල්කාන්ත මරු වගේ එකක් මම මේ කියන්නේ. එහෙම කිව්වහම වෙන එකක් කියන්නද? දැන් උඹලට හිතෙනවා මූණන් ජෙප්පෙක් කියලා හිතෙනවා. සජබේ උන්ට UNP එකේ උන්ට පොහොට්ටුවේ උන්ට හිතෙනවා මූමේ JVP එකට කඩේ යනවා කියලා. JVP එකේ උන්ට හිතෙනවා මේ වීඩියෝ එක නම් ෂෙයා කරන්න ඕනේ කියලා. හරිද? එහෙම හිතෙනවා. දැන් මම වෙන එකක් කියන්න. මම මෙහෙමත් හිතෙනවා. ලාල්කාන්ත කියන්නේ ඔය කියන තරම් එහෙම රැඩිකල් මිනිහෙක් නෙවෙයි. ලාල්කාන්ත කියලා කියන්නේ ජවිපේ විසින් විශේෂයෙන් නිර්මාණය කරපු කැරක්ටර් එකක්. හරි, ලාල්කාන්තට උගන්වලා තියෙනවා උඹ මෙහෙම කියපන්, අපි ඒ ටික නොකිය ඉන්නම්. උඹ තමයි මේ ටික කියන්න ඕනි සහෝදරයා කියලා උඹ ඒ ඔඩියන්ස් එක පක්ෂෙට අරන් දීපන් කියලා පක්ෂේ විසින් පුහුණු කරලා තියෙනවා ලාල්කාන්ත. නැතුව ලාල්කාන්තගේ ඇත්ත එක නෙවෙයි ඔය කියලා මට කියන්න පුළුවන්. එහෙම ගත්තාම ලාල්කාන්ත දේශපාලන උපක්‍රමයක් විදිහට ඒක හරියට හරි ජවිපේම කරනවනම්. ඒතරේ දැන් ওই කතාව කිව්වහම ජවිපේ විසින් මේක සැලසුම් සහගතව ලාල්කාන්ත මේ ග්‍රවුන්ඩ් එකේ උන්ට කතා කරනවා කියන එක කිව්වහම ඔන්න දැන් ජවිපී එකේ සමහරෙන්ට පොඩ්ඩක් හර්ට් වුණා මචං. මූ නිකන් අනවශ්‍ය ගැල්ලක් කිව්වා වගේ. පොහොට්ටුවේ සජමේ උන්ට හිතුණා උණ මරු වගේ එකක් දැන් හිතෙන්න ගන්නවා. අර බලපන් දැන් මේ විනාඩියකට කලින් මං ගැන තිබ්බ ඉමේජ් එක නෙමෙයි දැන් උඹලට තියෙන්නේ නේද? තව තවක වෙනස් කරලා පෙන්නන්න. මම කියනවා ලාල්කාන්ත කියලා කියන්නේ මේ ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ විසින්, දක්ෂිණාංශික දේශපාලන පක්ෂ විසින් ජවිපේ ඇතුළට එවපු ඒජන්තෙක්. හරි, මේ ලාල්කාන්ත කරන්නේ ජවිපේ ඇතුළේ ඉඳගෙන ජවිපේ ඉවර කරන එක. මේ කිය මොනවද මේ ලාල්කාන්ත කියන්නේ? බොන්න ඕනේ, බොනෙවුන් ඉන්න ඕනේ, නටන්න ඕනේ. මේ බැලූ බැල්මට ජවිපේ මූලික හරයට ටිකක් පරස්පර වගේ වෙන ලාල්කාන්ත කියන්නේ. එහෙම ගත්තාම මට හිතෙනවා ලාල්කාන්ත කියලා කියන්නේ මේ කාය හරි ඉත්තෙක් ජවිපේ ඇතුළේ ඉඳගෙන ජවිපේ විනාශ කරන කුමන්ත්‍රණකාරයෙක්. දැන් මචං ජවිපේ මෙම්බර්ස්ලාට සමාජිකයන්ට කාඩර එකට මාව කන්න තරම් කේන්ති මචං. දැන් අර මං විනාඩි 3කට විතර කලින් මට තිබ්බ ලව් එක උඹලට මං ගැන දෙන්නේ නැහැ. දැන් මචං හෙන ආත මේක කිව්වහම මේ සජබේ UMP එකේ උන්ට. හරි, දුන්නා ලාල්කාන්ත හරි තමයි ඇත්ත තමා මූ කියන එක. දැන් එක මොහොතක් ඇතුළේ, එක කාලයක් ඇතුළේ බලපල උඹලට මං ගැන කී විදියකට හිතුණාද? ලාල්කාන්ත ගැන අපිට කී විදියකට හිතන්න පුළුවන්? ඒතර මේ සමාජයේ හැම දෙයක් ගැනම අපිට කැමති කෝණයෙන්ම බලන්නත් බෑ, අපිට අකමැති කෝණ වලින්ම බලන්නත් බෑ. එක එක දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඒ කතාව තමයි අපි මේ කරගෙන යන්නේ. ඉතින් මේක අපි හොඳ ඇහුවා, බැනුම් ඇහුවා. හැබැයි අපි හිතුවට වඩා වේගෙන් ගුණයයි කාමරේ උඹලගේ අතරට ආවා. ඒක අපි අපේක්ෂා නොකරපු තරම් මට්ටමේ එකක්. ඒ අස්සේ අපිට ඉතින් එක එක පොඩි පොඩි මරණ තර්ජන වගේ ඒවත් ආවා. ඉතින් ඒවත් අපි බොහොම මේ සුවදව ආතල් එකට හිනා වෙලා අපි ගත්තා. ඉතින් කියන්න තියෙන්නේ අපි කියන සියලු අදහස් වලට උඹලා එකඟ වෙන්න ඕනි කියලා එකකුත් නැහැ. හරි, අපි කියන ඔක්කොටම විරුද්ධ වෙන්න ඕනි එහෙම එකකුත් නැහැ. ඉතින් මේ අපි අදහස් කියා ගන්නවා. එහෙම තමයි අදහස් අදහස් ගැටි ගැටි සමානුපාත වෙවි ඉස්සරහට යනවා මචං. කොහොම වෙතත් අපිට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් අපි කෙටි කාලයක් තුල එපිසෝඩ් 50ක් වගේ අතරේ ගොඩාක් දුර අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක ඉඳපල්ලා, ලයික් එකක් දාපල්ලා, ෂෙයා කරපල්ලා, කමෙන්ට් එකක් දීපල්ලා හොඳ නරක දෙකම අපි මෙත් සිතින් බාර ගන්නවා. සහ මේ අවසාන වශයෙන් අපි කැමති පොඩි ස්ටේජ් වැඩකට ගුණයියගේ කාමරේ ලයිව් එකක් එක්ක ළඟදීම අරගෙන එන්න චැලෙන්ජ් එකක් අපි බාර අරගෙන තියෙනවා. මං හිතන්නේ වේදිකාවක ලයිව් ෂෝ එකක ගුණයියව ළඟදී දවසක උඹලට බලන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් තියලා එහෙනම් 50 වෙනි එපිසෝඩ් එක දක්වා අපිට අත හිත දුන් සැමට
ස්තුතිවන්ත වෙමින් අපි අද ගුණයි අයියේ කාමරයෙන් සමුගන්නවා. ගිල්ලෙන්න ජයෙන් ජයම වේවා.